ඊයේ අපේ ගෝපිටියේ හැමදුරංගෙන් අහන්න ලැබුණා මේ සංකාරසිත අව්‍යාකත්සිත ක්‍රියාසිත කියලා. එතකොට උන්නංශික දේශනාවෙන් මම අවබෝධ කරගත්තේ ක්‍රියාසිත කියලා කියන්නේ අපි මේ රාගදේශ මොහ යම් අකුසල මූල අරමුණක් එන වෙලාවේදී ඒක පහ කරන්න ආරම්භ කරනවා නම් ඒක ක්‍රියාසිතක් කියලා තමයි අවබෝධ වුනේ. ඔව් ඒකට දැන් ක්‍රියාසිතක් පැවැත්විය යුත්තේ සංකාරසිතක් උපදුනහම ඒකෙන් නිදහස් වෙන්නේ. එතකොට සන් ආරාධනාස අපි දැන් මේ ජීවත් වෙනකොට යම් කියන්නේ වැඩ ටිකක් කරනවනේ පැවැත්ම උදෙසා. ඒ කරන වෙලාවේ අපිට මොනව හරි වැඩක් කරනකොට සිතක් නැතුව කරන්න බැහැනේ. ඔය වැඩ ওই ඕන ඉරියව්වක යනකොට එනකොට කනකොට බොනකොට මිදුලාතු ගන්නකොට නානකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඕන වෙලාවක සංකාර සිතක් එන්න පුළුවන්. ආවොත් කොයි වෙලාවේ ආවත් ක්‍රියාසිතක් පවත්වන්න සතර කමඨහන් කරන්න ඕන. සතර කමඨහන් කරනකොට සංකාර සිත ක්‍රියාසිතක් බවට පත් වෙලා නිබ්බිදා බෞලෝ විහෙරේය වෙනවා. ඒ රාගදේශ මොහ කියන සිතක් නොවිපද අපිට දැන් එදිනෙදා වැඩ කටයුතු කරනකොට කරන වෙලාවට එදිනෙදා වැඩ කරන කටයුතු කරන කොටත් එනවා, නිදාගෙන ඉන්න කොටත් එනවා, හාන්සියලා ඉබේ මොකක් නොකර ඉන්න කොටත් එන්න පුළුවන්. එහෙම එන්නේ නැති වෙලාවක වැඩ කරනකොට ඒක හරියටම නිභාවේ එන එහෙම ලනව නැති වෙලාවට වැඩේ කරගෙන යන්න. ඒ සිතට ඒක එතකොට අව්‍යාකත සිතක්ද? නෑ ඒක ඒක අව්‍යාකත සිතක් නෙමෙයි, ඒක 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 හරියටම නිභාවේ. ඒක ගැන බය වෙන්න එපා. වැඩ සියලු වැඩ කරගෙන යන්න. වැඩ කරගෙන යනකොට හෝ වැඩ නොකරනකොට හෝ සංකාර සිතක් ආවොත් ඒක සතර කමඨාන් කළාම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මම් බැදුවාම එකෙන් නිබ්බිදා විරාග නිදා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග වෙනවා. නිරෝගී සුවය ලැබෙනවා.